රජයටයි ව්‍යාපාර ප්‍රති සංවිධානය ප්‍රතිශන්ස් කරමට බායනතුව කතා කරන්න ඕන. ජයට අහි ආයත ප්‍රති විහත කර ප සංධාන කරීම හරි ඒ කියන කාරණයට ඔබ සහම ඔබ බ එකතයකති කියලා තියෙනවා ජනාතිපති රනි ලික්්‍රමසිහ පත්වන දවසම ඔබ ප්‍රකාශයක් නෙකුත් වයෙනවා ඔබ සහ පන ලික්්‍රමසි ජනාධපතිරගේ ගමන එකහා සමානයි අදහ සමානයි කියලා. එයද ඔහු මෑතකද කියනවා රාජාර්තන කිහිපයක් ප්‍රතිහුගත කරන්න ඕනි කියලා. ඒග ඔබ කියනව කාමතේ ඇත්තර ොබද බ න එකක් තැකන දන්න ඒ කැ කිය එක බයිනතව කියනවා හරි මොකද මෙත හැන්ගන්න ත බොරු කියන්න වෙලා නෑ හරි මිනිස්සුන්ට බොරු කිව ඇති මිනිස්සුන් අපි පැහැදිලි කරලා දෙමු ඇත්ත කියලලා ඇත්ත පැහැදිලි කරන එක හොඳයි චන්ද දින්නත් පැරදුනත් මේ බොරරු කියලා මිනිස්සුන්වත් මේ කබලෙන් තමත් ලිපට දාන්නේ නැතුව. මිනිසුට වදුරටත් මේ දරාගණ්ඩ බෑව්ද මිනිසුන්ට ජීවත්වට බෑ අපි අපිත් යම්කිසි වගකීමට තියනන් දේශපාලක්නයව හැකිට අපිට වත් මිනිස්සුන්ට බොරු කියන්න ඉඩ දෙට බෑ දැන් සවහරුගෙන අපෝ මේකුොහොම මේ ශ්‍රී ලංකන් ගුවන්සය විකුණන් මොකද විකුණන් ශ්‍රී ලංකන් ගුවන්සේ වේ පාඩුව හරිද පලවෙනි මාස හතරට බිලියන දෙසි පරායි. උපයාල් බිලියන දෙසි පරායි බිලියන දෙසි පරායි. මුළු අධ්‍යාපනයටම එච්චර වියදන් කරලනෑ දන් ම අවර මාසාතර නෙවයි අවරුතටම වියදංවෙ නෑ. දරුවන්ට කම්පුටර් නෑ ඔන්ඩලයින් කරන්න බෑ තීච කනගේ පඩිය කීද. හරි පන්ති ද. දන ද පටි දති ගුරැගේ පටිහො මදිි. කොන් තෝම මදි ඔබ යෝජනාව මගේ යෝජනාව ගුරුවරගේ පටිය අඩුමගන තාව තුන්හරුන එක වැඩිෙන්ට ගුරෙගේෙ පටිය ගුරගේ පටිය ඇත්තට ගුරුවරුන්ගේ පඩි වැඩි කරන එක තමයි මංහිතානය කළ යුතු ප්‍රධානම දේවල් වලින් එකක් තරක ඔබ ඉදිරිපත් කලතින යෝජනාව සහ. ඔය තර්කය අතර යම්කිසි ගටනය ඇති න ග උදහන කැටියට කියන්න ම එතට එන්නම් ශ්‍රී ලංකන් ගුවන්සේවයෙන් කීයෙන් කීදන මේකෙන් ප්‍රතිලාබ ලබනවත්. මේ රුපියල් බිලියන දෙසිය පනහ පාඩුව ගුරුවරුන්ගේ පඩි ගුරුවරුන්ගේ ට්‍රේනිිං ඉස්කෝලවලට කම්පියටර් ලමයින්ට ඔොන්ලයින් දුන්න නං මේ රුපියල් බිලියන දෙසිය පණහා වෙනුවට හරි ඒක ලැබ අනාගතය ලැබෙන වාසය බලන්න දරුවන්ට හ ඔබ කියක නත මේක මද චර පඩ ලබග නට ඩට වාශයයක් ලබ න පිට තිබෙනවන අප එතනයන් වශ්‍යයෙන් ද ගතන ගති අදහස් යාග හම ඇතන අපි මේ අපේම තියාගන්න වන කියල පාඩු ලබනවද ලාබයක් ලබදගෙන තීරුග හි ක්‍රියත්ම කරන කරන්න මම සදාන ඒකයි මම කියන්නේ. මට ඔන්නන් ඔට කියන්න පුළුවන් නෑනෑ හෙම නෙමෙයි ඕක පුද්ගලි කරණය කරන්නඩෝ නෑ අපට මොකට වන්න ක්‍රමයක් හොයාගන්න පුළුවන්ගේෙන මට ඔන්නම් මෙතති කියන්න පුළුවන් මංහක කියන සූදානන් නෑ. අපේ රටේ ජනතාවත්යක හදවතින් සාකච්ඡාවක නිර්තවෙලා ඉන්න.